වගේම නායකයා හිටින්න ඕන දුප්පත් මිනිස්සු ගැන පපුවේ තෙතමනක් තියෙන නායකයෙක්. අද මධ්‍යම පන්තිය පාරට වැටිලා දුප්පත් මිනිස්සු පාරට නෙමෙයි කානුවට වැටිලා තියෙන්නේ. එනිසා මේ හෙන ගහනවා වගේ කරන්ට් බිල් වැඩි කරනවා, තෙල් මිල වැඩි කරනවා, බේත් මිල තුන්ගුණයකින් හතරගුණයකින් වැඩි වෙලා බේත් ඇත්තෙත් නැහැ. අද ඉස්කෝල ළමයිගේ පොත්පත්වල මිල ගණන් දිහා බැලුවහම, යුනිෆෝම් වල මිල ගණන් දිහා බැලුවහම, කනබර දේවල් වල දිහා මිල ගණන් දිහා බැලුවම අද ඔබතුමන්ලා හම්බ කරන මුදලෙන් ජීවත් වෙන්න පුළුවන්ද කියලා කල්පනා කරලා බලන්න. අද මෙතන ඉන්න අම්මලා කල්පනා කරලා බලන්න, ළමයින්ට කන්න දීලා බඩගින්න ඉඳලා නැද්ද කියලා වෙලා ඇල්වදුර ටිකක් බීලා බුදිය ගන්න වෙලා තියෙනවද කියලා. එනිසා ඔබතුමන්ලා ඉස්සර හිතුව සමහර අය අපි හම්බ කරොත් අපි කනවා කියලා. දැන් තේරෙනවනේ අපි හම්බ කරාට අපිට ඕන විදිහට කන්න බෑ. අපි උදේට නැගිට හම්බුන ප්ලේටිය ඉඳලා රෑ නිදා ගන්නකම් වෙන බොන බේත් පෙත් දක්වාම දේශපාලනේ අදාළයි. වැඩි ඕනේ ගෙදර වැඩිපුර බල්බ් එකක් දාන එකටත් දැන් දේශපාලනේ අදාළයි. ඇයි බිල වැඩි වුණොත්? ඒ වගේම ගෙදර ෆෑන් එකක් වැඩිපුර දාන එකටත් දේශපාලනේ අදාළයි. ළමයෙකුට සෙල්ලම් බඩුවක් කරන දෙන එකටත් දේශපාලනේ අදාළයි. එනිසා මේ යථාර්ථය තේරුම් ගන්න මාර්තු 9 වෙනි දින මැතිවරණය ප්‍රාදේශ සභාවේ කුණුවස් කරන්න, කාණ සුද්ධ කරන්න, ගමේ කමඬ දෙන ඡන්දයක් නෙමෙයි, ලයිට් එක දා ගන්න දෙන ඡන්දයක් නෙමෙයි. මොකද රනිල් වික්‍රමසිංහට ජනමතයක් නැහැ, මේ පාර්ලිමේන්තුවට ජනමතයක් නැහැ, ප්‍රාදේශ සභා ජනමතේ කල්ලිකුත් වෙලා තියෙන්නේ. එනිසා ලෝකයා බලන් ඉන්නවා ලංකාවේ පුරවැසියන්ගේ ජනමතය කොහෙද තියෙන්නේ කියලා. එනිසා ඔබතුමන්ලා මාර්තු 9 වෙනිදා ජනමතය පෙන්වුවයින් පස්සේ එදා ඉඳලා මේ පාර්ලිමේන්තුව අක්‍රීයයි. ඊට පස්සේ වහාම පාර්ලිමේන්තුවට මැතිවරණයකට යන්න ඕන. එනිසා මාර්තු 9 වෙනිදා තියෙන්නේ මේ රට ඉරණම තීරණය කරන, මේ රට බංගලොත්භාවයේ මුදව ගන්න, මේ රට බංගලොත්භාවයේ මුදවගෙන අලුත් ආදායම් මාර්ග බිහි කරමින්, තියෙන ආදායම් මාර්ග ශක්තිමත් කරමින්, අලුත් වෙළඳපොළවල් ඇති කරමින්, ඒ හරහා නිෂ්පාදනය සහ විප්ලවයක් ඇති කරන මැතිවරණයක්. එනිසා ඒකට කණ්ඩායමක් ඕන. බොරු කයිකාරයොන් දීලා හරියන්නේ නැහැ, ස්වාධීනකාරයොන් දීලා නාස්ති කළ වැඩකුත් නැහැ, ඒ වගේම අලිපෝට්ට හොරුන්ට දීලා වැඩකුත් නැහැ. එනිසා ඒ කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේග විතරයි ඒ විප්ලවය කරන්න දුරකතරයට ජන දෙන්න කියලා මං ඉල්ලා ඉන්නවා. අවසාන වශයෙන් මං කියන්න ඕන පවාස් මැතිතුමා, ඔයගොල්ලෝ හිතනවා ඇති අලිපෝට්ට සන්ධානයේ කුමන්ත්‍රණ වලට අහුවෙලා මාර්තු 9 වෙනිදා ඡන්ද නැහැ කියලා ඉවරලා. මාර්තු 9 වෙනිදා අනිවාර්යෙන් ඡන්ද තියෙනවා. මේ රට රනිල් වික්‍රමසිංහගේ අම්මා තාත්තගේ බූදලයක් නෙමෙයි, රාජපක්ෂලාගේ බූදලයක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ තාම පාඩම ඉගෙනගෙන නැහැ. ගෝඨට රටින් පැනලා යන්න උනේ ඇයි කියන එක ජනමතයට ගරු නොකරපු හින්දායි ඒක උනේ. ඒ හින්දා අපි රනිල් වික්‍රමසිංහට කියනවා ඔයා ඡන්ද කල් දාන්න කුමන්ත්‍රණ කරන්න, අපි කැරලි ගහනවා කොළඹ දිලපන් සතිය කියන එක මම එතුමාට ඉස්සෙල්ලම කියන්න ගන්නවා. ආදරණීය අම්මේ තාත්තේ එයා හිතන්නේ ඇති එයා කිව්වහම මේ මම හිට්ලර් කියලා අපි බයයි කියලා ඉවරලා. එයා මොන හිට්ලර් කියලාද? එයා මිස්ටර් බීන් කෙනෙක්. හරිද? දැන් අද බලන්න ඔබතුමන්ලාගේ විදුලි බිල වැඩි කරලා තියෙනවද? ගෙවන්න පුළුවන්ද? බෑ. එතකොට හමුදා නිලධාරීන්ගේ පොලිස් නිලධාරීන්ගේ පඩි වැඩි කරලාද විදුලි බිල වැඩි කරේ? එනිසා ගෝඨට විරුද්ධව අරගල කරනකොට හමුදාව තුවක්කෝ බිම තියලා බලන් හිටියා. රනිල්ට විරුද්ධව අරගල කියනකොට හමුදාවත් අපිත් එක්ක එකතුනවා කියලා අපිට විශ්වාසයි. එනිසා අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියන්න කැමති, ඔයා රාජපක්ෂලාව රැක්කට අපිට අවුලක් නැහැ. හැබැයි රටට කෙලවන්න ලෑස්ති වෙන්න එපා. එනිසා ආදරණීය අම්මේ තාත්තේ, අද තුන් වේලක ආපු ජනතාව ලෙව කනවා. ළමයෙකුට සබත්තු කුට්ටමක් කරන් දෙන්න බෑ, ස්කූල් බෑග් එක කරන් දෙන්න බෑ. ඒ වගේම අද කරන්ට් කබලකට හුරු වෙන්න ඕන, QR කෝඩ් එකකට හුරු වෙන්න ඕන, බාල බේත් බොන්න හුරු වෙන්න ඕන, නැත්ද බලෙන් බදු ගහන එකට හුරු වෙන්න ඕන. ඒ වගේම බලෙන් විදුලි බිල වැඩි කරනකොට වතුර බිල වැඩි කරනකොට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. එනිසා ආදරණීය අම්මේ තාත්තේ, මේ කණ්ඩායම මේ தත්ත්වයට පත් කරේ මේ රටේ ජනතාවගේ දේපළ හොරා කාලා
mangkolla gala, badu mudal hora gala. Raja Paksala hema karana kota, Raja Paksala ge rakawala tiyenne Wickremesinghe arawena gauruwakkat nemeyi. Elisa, aliyai pottuwai ekata thiyala nawala yawannona me bara gedara. Nadda? Dan elisa obothumalla ge peerane pita karanna ona. Habai amme daatte peerane pita karanna ona. Visudumak ekka. Dan me nawa podu jana peramune kattiya. Nawa podu jana peramune kiyanne malimawa. Ai man ehema kiyanne? Merata jatiwade agamwade genalla boru desa preme mawapu wiyat mage set ekak inne nawapodu jana peramune ilagada issara thamai game istri dusake kari sallale kari minis jawaram kare kare ahunoth u portuwe pradesawa mantri kene dan ehema ahu wenne okkoma malima kare nadda dan mun kiyenawa 74 සාපේ හින්දා ඒගොල්ලන්ට දෙන්නලු මම 74 සාපේ තුල මම කියන්නේ 74 වෙච්ච දේවලුයි ඒගොල්ල කරපු දේවලු මෙතන ඉන්න වැඩි හිටිය දන්නවා ගල්ලෝ ව්‍යාපාරය හැදුන මේ 74 ද නෙමෙයිද මහවැලියා වික්ටෝරියා රන්දිනගල හැදුනේ මුල් ලංකාවේම කරන්ට් එක දුන්නේ 74 නෙමෙයිද මහපොළ ශිෂ්‍යත්වය හැදුනේ 74 නෙමෙයිද ඇඟලු කර්මාන්සවල 200 හැදුනේ 74 නෙමෙයිද Nimas dasalaksha kriyaatmakuna oy 74 nemeyida? Nanda man ahanne. Nidas weladapala aarthikiyawa oy 74 nemeyida? Thoruthuru daakshana viplavaya oy 74 nemeyida? Habai e 74 en thamai 71 e karalla gelanna ratata kelewwi. Oy 74 thamai 83 juli wadawara dena gelanna ratata kelewwi. Oy 74 thamai Asuhate bishane gelana ratata kelewwi. Oya 74 thamai Chandrika ayak ekathu vela wewudahak hadanawa kiyala mantri dura 40ak aragena karapu wedak thiyenawada? Kusikarma ewathi Andra Kumara hadapu wewak thiyenawada? E kale Chandrika ge aanduwe Diwara ewathi JVP ge Chandrasena hadapu mahana victory ekak thiyenawada? E wagema Mahinda Rajapaksara Sunama Chodana ayilala thiyaddi අගමැති මහින්ද ජනපති කරමු කියලා ගයක් ගයක් ගන්න කැන්වසින් ගිහිල්ලා රාජපක්ෂ පරම්පරාවට මේ රටේ බලය ලබා දුන්නේ ජේ.පී. කාර්යෝ. එතකොට රාජපක්ෂව මේ රට විනාශ කරා නම් මේ රට ජනතාවගේ බද මුදල් හොරා කෑව නම් මේ රට ජනතාවගේ දේපළ මංකොල්ල කෑව නම් මේ රට ඇතුළේ රාජපක්ෂලා ජාතිවාදී ආගම්වාද ගෙනව නම් ඒකට ජේ.පී. කවක් කියන්න ඕනේ නැද්ද? ඒකට වක් කියන්න ඕනද ජේ.පී. කවක්? ඒ වගේම වැඩි ඕනේ 2001 යලි පුබුදව ශ්‍රී ලංකා වඩසරණ ගැනලා රාජ්‍ය ආධන ප්‍රතිවිරෝධ ගත කරලා කෝටි 45000ක් රටට ගේන්න හදනකොට කෙලෙව්වෙත් ඒගොල්ලෝ තමයි එදා ඒ කෝටි 45000 ඇවිල්ලා රාජ්‍ය සේවයේ ප්‍රතිවිරෝධ ගත වුණා නම් අද මේ තරම් ණය ණය බරින් මිරිකෙන්නේ අපේ රට ඒකත් පැත්තකින් කියමුකෝ දැන් ජනතාව කරුවලට පොලිමිට විරුද්ධව ඉටිපන්දම් පත්තු කරගෙන නිහඬව ප්‍රජාතන්ත්‍රවාදීව පටන් ගත්තු අරගලය ජූලි 9 වෙනිදා බස් කින තියලා ගෙවල් කින තියලා අල කරලා දැම්මේ කවුද? එතකොට ඒවා මේ 74 නෙමෙයිද ඒක උනේ? ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ ඡන්ද පත්‍රිකාවේ පවාස් කියන නමවත් හර්ෂණගේ නමවත් මගේ නමවත් සජිත් ප්‍රේමදාසගේ නමවත් නැහැ. මේක තියෙන ලකුණු වර්ග හතරක් තියෙනවා. එක ලකුණක් තමයි මේ රටේ දේපළ හොරා කාපු උසා හොරු රකින්නේ අලියයි පොට්ටුවයි ඊළඟට ඉන්නවා ස්වාධීනකාරයෝ අත කියනවා සිරිසේරණ ජන දෙන්න පුළුවන්ද අත තාම මොකද වන්දන්නේ කේල්ලෙල්ලු අරකළු මේකළු හෙලෙලික ප්‍රෙලෙක එක මඟුල් තියෙනවා ඒවා ඡන්ද නාස්ති කරන ඒවා ඊළඟට තව එකක් තියෙනවා මාලිමා ෆයිල් එක කීල් එක ගහගෙන කයිය ගහන එවු කිසි විසඳුමක් ගේන්නේ නැහැ කඩා කප්පල් කාරී වැඩ විතරයි අපි කියනවා කියන්න මේ රටේ ආර්ථිකය වෙනස් කරන්නේ කොහමද අධ්‍යාපනය දියුණු කරන්නේ කොහමද කෘෂි කර්මාන්ත දියුණු කරන්නේ කොහමද නාගරික සංවර්ධනය ඇති කරන්නේ කොහමද ප්‍රවාහන පද්ධතිය සෞඛ්‍ය ක්ෂේත්‍ර දියුණු කරන්නේ කොහමද දීවර කර්මාන්තේ වාරි කර්මාන්ත දියුණු කරන්නේ කොහමද කියලා කියන්න කියනවා කියන්නේ ඒ නිසා කය ගහන උන්ට දුන්න කියලා තරහ පිට වෙනක විතරයි වෙන්නේ ඔබතුමන්ලාට විසඳුමක් ලැබෙන්නේ
Sama di jalan balai bagi pemenang ikan negara, mangga betul malah rakyat negara mati.